எங்க राजकीय उद्यान हतर विधि देवियों को राज तेजस पेन तमाई बांग इनट अद्देक तियांग इन्ने राजकीय उपदेश
අප්ප නෑ උඹලා ඌව ඔහම කිව්වට බං ඌව කළාම මගේ ඇඟ රිදෙනවා බං වාන්ස කොට මේක අහන්නකෝ රාජකීය ජිම් එකේ මැෂින් උඩ රෙදි වේලෙන්න දාලා පොඩ්ඩක් කිව්ව ටික හුනෝලා ගම්මුකෝ බෑ කිව්වම අහපල්ලාකෝ මේ එනම් වාන්ස මං කියන්නේ යෝ අපි ඇවිදින මන්දිරක වට බාග ගමු යන්න කම්මැලි නම් හොඳ මානවිකාවක් ඉස්සරහින් යමු ඒ පස්සෙන් ඔබ වහන්සේට යන්න බැරි තප්පුලා දේවි නම් හැමදාම බල්ලෙක් තරන් ඒ මන්තිරු වල ඇවිදිනවා අපි යන්කෝ වහන්සේ එතකොට ඔය වැඩි හරිනේ හරි හරි එයා එක බල්ලයිනේ අරන් ඇවිදින්නේ මං උඹලා දෙන්නත් එකම ඇවිදින්න එපා මොකක්ද මේ කිව්ව අසමජ්ජාති කතාව ඒකනේ මම කිව්වේ උදව් කරන්න ගිහින් අපි බලුවේයි කියලා නොකියා කිව්ව අපි බල්ලෝ කියලානේ මං අපි විතරක් නෙමෙයි බොල දැන් මූත් බලුවෙන්න තමයි යන්නේ අන්න ඈත තප්පුලා දේවි එනවා මම ඔහෙට කිව්ව නේද එහා ප්‍රාන්ත බාස්මති දේවිය අඳිනා වගේ ගෞමක් මටත් ඕනේ කියලා මේකයි මම ඕඩරේ දෙන්න ගියා ඉතින් අපේ සන්නාලිය මම ගිය වෙලාවේ හිටියේ නෑනේ ඒකනේ යනවා යනවා ඔය රාජකීය වැඩ ඔක්කොම නවත්තලා දැන් යනවා දුවේ ගිහින් ඕඩරේ දීලා එනවා හෙටවස් වෙනකොට ගෞම තිබ්බේ නැත්තම් දන්නව නේද කනට වෙන දේ දන්නව පලනවනේ ඉතින් දුවනකෝ ඔබ වහන්සේ ඕම ඉන්නකොට නිකන් බල්ලෙකුට කන්න බැරි එක්ස්පයර් ඩේට් පෙන්න පාංගෙදී වගේ අම්මා ඒ මී වහන්සේට කියන්නේ මම හොයලා බැලුවා මොකද්ද මී එහා ප්‍රාන්තේ මැටිමෝල් රජතුමා රහස් වට්ටෝරුකින් හදන ශක්ති ජනක පානයක් බොනවලු අම්මා ඒ ඒක තමයි ඒ රජා තාම අස්සේ පිටේ යන්නේ ඒක තමයි අනේ බලහම්බන් මං අස්සේගේ පිටේ ගිය කාලයක් මතක නැහැ බං ඒක තමයි මං බූරුව වගේ ඉන්නකොට අස්සේ දැන් මගේ පිටේ යන්න එනවා ඒක තමයි මේ පුරෝහිත පිසාචයෝ මොකක් කරේ කියහන්කො මේකට මේ කිසිම දෙයක් මේ විලාවේ මතක් වෙන්නේ නෑනි වහන්ස හරි මම කියන්නද මොකද්ද මතක ශක්තිය වැඩි වෙන්නත් එක්ක බොමුද පොඩි අරිස්ට පොඩ්ඩක් දැන් උදා වෙලා තියෙන තත්ත්වය හැටියට වහා වුණත් බොනවා බං දීපංකො උඹලා දෙන්න මගේ පණ වගේ යාළුව දෙන්න එහෙමයි හරි මට උඹලා දෙන්න විතරයි බං ඉන්නේ එහෙමයි යකෝ නිකන් ගෙවුම් වගේමයි පිව්වාම රජාලත් රාජකීය බොරු කියන්නේ නේ බං ඕකිලෝ එහෙමයි දේවිය මහන්සේ ඔය සාක්කුවෙන් ඔළුව එළියට අරන් මට අදහසක් දියන්කෝ බං මේ මචං වහන්සේ උඹ බය වෙන්නේ පා මං ඉන්නකල් ආ මේ ඈ අපේ වහන්සේට නේද උඹ මචං කිව්වේ ආ මූ මට එහෙම කිව්වද ඈ ඕ මචං වහන්සේ ඇයි බං අවුල්ද අන්න රජෙක්ුණත් බලු වෙන අනික් විදිහ ඒ මොකද්ද බං මේ බදු කම මචෝ ආ නෑ කොකිලියා මට තොරින් සෙප්පෙලා නේද? සුරේකා සුරේකා මේ කොකිලියා පොඩක් කොමිටං කැත වැඩ කරන්න එපා කැත වැඩ කරන්න එපා කොකෝ අපල පෙල්ලමන් කෝයා හවුද? ඔන්නෝන්න ඉතින් උඹ අපට කොලේ වහන්නනේ ඔය හදන්නේ ඈ දැන් උඹ සුරේකා කියලා ඇඳ ගෙව්වේ නෑ නෑ පුරෝ එහෙනම් මං කිව්වේ අර සොයා ගැනීමක් කළාම කෑ ගහන්නේ සුරේකා කියලා ඒකයි ඒ සුරේකා නෙමෙයි බං එනං යුරේකා ආකිමිඩිස් නාන ගමන් සොයා ගැනීමක් කළා නිර්වස්තරෙන් දුවන ගමන් තමයි කිව්වේ යුරේකා කියලා අම්මපා මම මෙතන සොයා ගැනීමක් කළා සුරේකා කියලා නිර්වස්තර වෙන්නද බොල හදන්නේ මට දැන් කියහල්ලා කෝ සුරේකයි යුරේකයි කොහේ දෙන්න අයියෝ අන්න නිර්වස්තර මුණානේ මේ වහන්සේ මම හොයාගත්ත තිරියංගන ඖෂධයක් කොහොම ඒකයි මං සුරේකා කියලා
කියලා කිව්වේ. ආ ඒ ප්‍රීති ප්‍රීති දැන් එහෙනම් මට පුළුවන් 18 කොල්ලෙක් වගේ හැසිරෙන්න ඈ. මට කොහින්ද බං ඔය බේත? මේක පුරාණ ඉසිවරයේගේ රහස් පුස්කොළ පොතක තිබුණු වට්ටෝරුවක් වහන්සේ. මේ කෝකිලියෝ ඈ කොයි එකටත් කියලා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියහන්කෝ. අපි ඉතින් දන්නවනේ ඔබේ වට්ටෝරු. අව් 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 අන්තර්ගත ද්‍රව්‍ය ටික කියහන්කෝ බලන්න. වලස් පීකුදු තල් මහවලිග ජිරාෆ් නියපොතු වලට වවුල් තට්ටක් දාලා හිඳින තලකෝන්. උඹ ඉතින් සෑහෙන්න මහන්සි වුණ එකේ. ඒමයි මම ඉතින් මෙහෙම ඉන්නවට වඩා වෙන මොකක් හරි එකක් වෙන එක හොඳයිනේ. දියන්කෝ බලන්න. ආදියන් පොඩකින් වහන්ස මං ඇස් වහගන්න කල මට පොඩි කාලේ ඉඳලා මේ භයානක දර්ශන බලන්න බැරි අමාරුවක් තියෙනවා. හදන් බොන්නකෝ. මේ පුරෝහිත පිසාචයෝ. ඈ මචෝ මේ විරේකේ මහ ලොකු අවුලක් නෙවෙයිනේ ඔන්. ඈ විරේකේ නම් ඉතින් අවුලක් නෑ. ඈ නවතින්නේ නැති එක නෙබ මේකේ තියෙන අවුල. උට අන්න වහන්ස එනවා. वहां කොකි පුළු ලුකුල රියසකෝකි දන්ත කල්යාණිය හිරවණි වගේ උටමේ මුතු බලකෝකි පුරු පිසා ඒකින් දෙන්නත් බල්ලකට වද මාරු යංජය අනිගයි ඔලුව ගහගෙන ඉතන පිටිය අනිගනේ මේ පුරෝහිත පිසාචිය ඈ අපේ වහන්සේ ආව් අපේ ගොන් නෙමෙයි මේ වහන්සේ ඉතින් මට දෙන්න දෙක්කුනේ අද උපන් දිනේනේ අපේ වහන්සේගේ දීනිය ඉහනම් අපි ප්ලෑන් කරලා හොඳ පට්ට පාටියක් දමු කුඩු සම්බෝල වෙන්න මොකෝ කියන්නේ පුරු පිසා ඈ මට අපි වහන්සේව සර්ප්‍රයිස් කරන්න ඕනේ සර්ප්‍රයිස් ඊවෝ කොම හරි දේවිය කෝකිලිය ඕන කරන හැමදේම සප්ලයි කරයි සප්ලයි නෙමෙයි පුරු සර්ප්‍රයිස් ආ මේ සර්ප්‍රයිස් එළිවේ නයාද ගැරිජද දේවිය අනේ පොල් බූරුව සුරතල් නාව ටික අපව එනවා වගේ නේ මේ මට ඕන අපේ වහන්සේව පුදුම කරවන්න ආ ඒක හැබැයි දේවිය ඒක නම් හරියන්නේ නෑ පුදුම වෙන එකක් නෑ ඔබතුමී කන්නේ හැම දෙයක්ම වෙන්නේ වහන්සේ බයි වෙන එකනේ හරි හරි අපි මෙහෙම කරමු පුරු අපි ඔක්කොම ඇරෙන්ජ් කළා කේක් ටික මැද්දින් තියලා ඔය දෙපැත්තෙන් ඇද්දල දෙක තියලා පම් දෙක පත්තු කළා අනේ මැටි මෝල මේක මලගයක් නෙමෙයි කියන කහනකො ආ කියන්කො හෑ නේ නේ කියන්නකො අපි කේක් ගෙඩිය මැද්දින් තියලා පහන් ආලෝක නිවා දමලා වහන්සේනකට අපි ඔක්කොම සර්ප්‍රයිස් කියලා කේගම සී නැති වෙන සුවරකටම පත්ත බයයිනේ ඔය වහන්සේ හෑ ඔය මොනදී හදන්නත් කලින් හටි කුඩු ටිකක් වතුරට දාලා දිය කරලා තියාගන්නවකෝ ඇයියේ ඔන් අයියෝ දේවිය වහන්සේව සර්ප්‍රයිස් කරන්න යන්නේ ඈ ෂුවර් එකටම සිහි නැති වෙනවා එතකොට දෙන්නෙපෙයි මේ මේ ඒ මොකක්ද ඒ කරනවා කියුවේ සර්ප්‍රයිස් අපි හැංගිලා ඉඳලා වහන්සේ එනකොට සර්ප්‍රයිස් කියලා කෑවෙනවා ඒ මොකක්ද හැංගිලා ඉඳලා කරන්නේ බෝ ගාලා බය කරන්නේ කලින් ඔන්න කිව්වා ඒ පරණ ඊවා බං ඈ දැන් අලුතෙන් කරන්නේ සර්ප්‍රයිස් අම්මපා මේ ඔය නාකි වහන්තරාව බය වෙලා හුටස් කාලා ඉපදිච්ච දවසේම යයිද දන්නේ නෑ නේද ඔන් හරි හරි ගියොත් ඉතින් කෑම බීම වෙනස් කරලා සුදු කොලිටික ඇදලා උත්සවය වෙනස් කරමු මොකද්ද බං උත්සවේ ඈ
මොකද්ද උත්සවය? නෑ වේ ඕවේ. ඒක තමයි. කොච්චර නාකි වුණත් කන්නම් ඇහෙනවනේ. දැන් උඹ මගේ කන පලා ගන්න තුව කියපන්. මට හොරෙන් උඹලා යන්න හදන උත්සවය මොකද්ද කියලා? ඈ? ඒ මේ අර මේ සීසාවේ උත්සවයට යන්න හදුවේ වහන්සේ තේනවා යෝන්. මේ බං අම්බරුව එහෙමත් ඉන්නවනේ මට අල්ලන්නේ. බය කියන වචනේ මං අඳුරන්නේවත් නෑ බං. බය කියන්නේ මොකද්ද බං හැබැයිම? ආ මතක නැද්ද? නෑ බං. මං මතක් කරලා දෙන්නම්. බය කියන්නේ අර තප්පුලා දේවි එනකොට වහන්සේගේ කකුල් දෙක නිකන් මැට්ලින් ගහන්නේ. එයා මොනවා හරි ඇහුවම ගන්නේ. බය කියන්නේ අන්නේ ඒකට. ඈ ඉතින් පුරා ගම කෑවනේ. එහෙකෝ මේ තප්පුලා දේවිව මතක් කළා විතරයි නාන ගමනුත් වහන්සේට දාඩිය දාන්න ගත්තා. මේ කෝකිලියෝ වහන්සේ අයිස්ලන්තේ හිටියත් තප්පුලා දේවිව මතක් කරපු ගමන් දාඩිය දානවා තමයි බං. අප්පා මේ වතුර රස්නේ ඉනේ බං. මාත්‍රකාවෙන් පිටපැන්නනේ. ඒකනේ බං අනවශ්‍ය දේවල් මතක් නොකර අදාළ දේ කතා කරපල්ලකො. වහන්සේ ආ මං අහන්න හැදුවේ මේ හදිසි තැතිගෙන් මතරා ගන්න ඔබ වහන්සේට ඇහක්ද කියලා. ඕ බං ඕ එහෙම පුළුවන් මොකෝ බැරි. උඹලට කියන්න ඊයේ මම කුඹලා දේවි එක්ක කතා කර කර ඉන්නකොට මෙන්න මෙන් එකපාරට තප්පුලා දේවි ආවනේ. ඉතින් එතන හදිසි තැතිගෙන්මක් උනානේ බං. ඔබ වහන්සේ කොහොමද ඒකට මූණ දුන්නේ? ආ මේ වටපිට කවුරුත් නැහනේ. නැහනේ. උඹලා දෙන්න ඉතින් දැනගත්තට කමක් නැහනේ. දනගහලා වැන්දවා. නැත්තකින්. රජ කෙනෙක් විදියට ඔහොම ගෑනුන්ට බය වෙලා ඉන්න පුළුවන්ද වහන්ස? ඒ බය නෙමෙයි බං ආදරේ ආදරේ. එතකොට වහන්ස තප්පුලා දේවියත් ආදරේටද වහන්සගේ කන් ගැට ගලවලා යන්න ගහන්නේ? මං හිතන්නේ ආදරේට ඒ දුරි දෙනවා බං.
අප්පා පට්ට කරුවලයිනේ බයයි අප්පා මොකෝනේ පහන් දැල්ලලා නැත්තේ නෝ තව පොඩ්ඩෙන් බෙල්ල ගලවලා යනවා මෙතන සර්ප්‍රයිස් 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 උදේ අම්මෝ ආ පහන් දැල්ල බෙල්ලා පහන් සුපත බෑවුනා ඉක්මන් කර බෙල්ලා ආ මේ ඉන්නේ ඉබ්බා බදාගෙන කෝකිලියෝ කේක් එක ඉවරයි ඉවරයි බෙල්ලා සිහිය නැහැ නේද මේ ඉක්මට ඔය නහය දින අයිසින් ටික අපි දාපල්ලා ඔන්න 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 සියනවා සියනවා පුරෝ මේ අර හදලා තියාගත්ත හති කුරු වීදුරු අනේක බොන්න දීපන් නැගිටින්න පහස බොන්න හා අම්මේ මේ මොකද උනේ මම මේ කොහෙද ඉන්නේ වැටුණා නේද මොකද බං මම මේ රාජසභාවට යන ගමන් මේ වහන්ස මට ආරංචියක් ආවා කැරල්ලක් ඇති වෙලා කියලා මොකක් කැරල්ලක් නැති වෙලා මොන යතුරු කැරල්ලද බං නැති වෙලා තියෙන්නේ නොදැකේ මුගේ කනේ වංගුද බණ්ඩා මොකද්ද මම කිව්වේ මේ යතුරු කැරල්ලක් නෙමෙයි වහන්ස සතුරු කැරල්ලක් ඔව් සතුරු කැරල්ලක් ඇති වෙලා මොනවා මේ අපේ බුද්ධිංශයට තොරතුරක් ඇවිල්ලාද බං අපේ බුද්ධිංශයට විකාරද වහන්ස අපේ ඔය මන්ද බුද්ධික අංශේ මොලේ කලඩක් තියෙන එකේ ඉන්නේ නේ තොරතුරක් හොයාගන්න කාටා කාටා එමයි එමයි බුද්ධි අංශ ප්‍රධානියා මගේ තාප්පුලා දේවිගේ සොහයුරා කියලා මතක තියාගන්න ඒක තමයි මාත් කිව්වේ අද කාලේ ඉතින් ඇත්තට තැනක් නැහෙනි හරි හරි දැන් ගියාහන්කෝ දැන් මොකද්ද උඹට ආපු මැසේජ් එක චරපුරුෂයෙක්ගෙන්ද එහෙම නැත්නම් උඹේ සීක්‍රට් ඒජන්ත කෙනෙක්ගෙන්ද ඒ කොහෙවත් නෙමෙයි වහන්ස දීජාගොබ සභාපති නියවන මාගේ ප්‍රිය අබේනියා ඔබ දූපිකා තමයි ගෙනාවේ ඒ මොකද්ද බං අර දීජාගොබ කියලා කිව්වේ දීජාගොබ කියන්නේ දීප ව්‍යාප්ත ජාතික ගොසිප් බලමණ්ඩලේ ඒක හැමදාම සැසිවාරයක් තියෙනවා උදේ 6ට දත්න දින ගමන් ටැප් එක ගාවා අදුම තරමේ සමාජිකව 5 දිනක්වත් ඉන්නවා වහන්සේ කියන්නේ සියලුම ගණයේ ඕප දූප මිතන් තියෙනවා එහෙම ආපු එකක් තමයි ඔය අපේ පවුලක් මත කිව්වේ ආහා දැන් ඒ කියන්නේ දැන් අපිට රට පුරා පණිවිඩයක් යවන්න උනත් උඹේ ඔය පවුලට කිව්වහම ඇති එහෙමද මෙහෙම එකක් තියෙනවා වහන්ස යටි හරියටම පත්තු කරන්න ඕනි නම් කාටවත්
කියන්න එපා කියලා කියන්න ඕනි. අන්න එතකොට උන් ඒක කියන්න ගන්න උඹට කියන්නේ කොහොමද දන්නවද? නේ නේ ඔබතුමාට කියන්නේ කොහොමද දන්නවද? රට වටේටම මැසේජ් එක යනවා විනාඩි 20ක් ඇතුළත. අම්මපා අම්මපා ඉතින් දැන් කියපන්කෝ දැන් කවුරුන් විසින් මොන වගේ කැරල්ලක් ආහට ගහන්න යනවද කියලා පොඩ්ඩක් කියහම් බලන්න. වහන්සිට නිකන් මම කැරල්ල ගහනවා කියන්නේ ඔක්කොම මගෙන් අහන්නේ. මේ කැරල්ල මමවත් අපේ පවුලවත් නෙමෙයි ගහන්නේ. ගහන්නේ උන් අපේ හොයා ගන්න ඕනි. හරි 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 දැන් මේ බුද්ධි අංශයට කියලා වැඩකුත් නැති එකේ බැරි දෙයක හොයන්න උඹේ පවුලටම බාර දෙන්න. ඕනනම් මං ගිහින් එයාට කියන්න. ආ එන වහන්ස ජීට්ටක් අතගෙන ගිහින් කියන්නකෝ. ඇයි අප්පා රටේ රජෙකුට විනිලැජ්ජ නැතුව ගිහින් කටක් කරලා ගෑණියෙකුට කිව්වකිද ඕක හොයලා දෙන්න කියලා. මොකද්ද? නේ නේ මම මොකක් කිව්වේ නැන්නේ නේද? වහන්ස ආ පුරාණ ඉසිවරයන්ගේ රහස් වට්ටෝරු තියෙන පුස්කොළ පොතක් අම්මනා. ඒකේ තියෙන අරිෂ්ටයක්. අනේ එපා. මෙතුවක් කාලයකට බොය හදන ඒවා කාලා බීලා අපි මෙරි මෙරි නොමෙරි තාම ජීවත් වෙන එකේ ඇයි බං ආයෙත් අපේ ජීවිත එක්ක මේ සෙල්ලම් කරන්න හදන්නේ? අයිති කියන්න දුන්නේ නැහැ නේ. යහන්කෝ. ඒ අරිෂ්ටය අපිට බොන්න නෙවෙයි හදන්නේ. එහෙනම් ඒක දෙන්නේ අපිට සැකේ දෙන උන්ට වං. අනේ පව් බං එහෙම සැක හිතුණා කියලා මරලා දාන එක පව්නේ. අයියෝ මේ මරන්න දෙන එකක් නෙවෙයි වහන්ස. එහෙනම් මේ අරිෂ්ටය බිව්වම ඕනම කෙනෙක් කියන්නේ ඇත්ත විතරයි වං. නේ කොහේද? ඈ පොඩ මෙහාට වරි. ඈ ඈ බොල බත්තන අම්බරුව. ඈ වං තෝ හදන්නේ චුට්ටම් බට්ටිච්ච දංගෙඩියක් දැක්ක වෙන්නද? ඇයි වං දංගෙඩියට යන්නේ? අපි වැරද්දක් නොකර දැන් උඹ ඔය හදන අරිෂ්ටේ හදපු ගමන් ඕක චක්කුරන්න අපි දෙන්නට පොයි. ඈ එතකොට අපි ඇත්ත කිව්ව ගමන් හිස ගසා දාලා මරලා ආයිත් මරලා දායි බොලොත්. මේ උඹලා දෙන්න මෙහාට වරෙල්ලා. ඇයි බං මේ වරෙන් බය නැතු මේ මං ඔය අරිෂ්ටේ උඹලට පොවන්නේ නෑ. බය නැතු ඉඳහල්ලා. නෑ ඉතින් අපි බොන්න උනා බය නෑ. මොකද අපිට හංගන්න තරම් බොරුවක් ඇත්තේ නෑනි නේ බං. මේ හටවරද්දකෙන උඹම බීපං ඈ. අපි මේ අරිෂ්ටෙත් පෙරාගෙන අපිට සැකේ දෙන උන්ට පොවමු. දැන් ඒක කොහමද බං කරන්නේ? අපි විශ්වලාගෙන වීදි දිගේ යමු. ගින් අරිෂ්ටි බොන්නදමු. මම විශ්වලා ගන්න නලංගනක් වගේ මම සූදු අන්තුෙක් වගේ. මේ හරි එහෙනම් මම මෝඩෙක් වගේ විශ්වලා ගන්නම්කෝ. මෝඩෙක් වගේ විශ්වලා ගන්න නම් අයිත් අමුතු ඉන්දියක් ඕනේ නෑනි. කොහොම යමන්කෝ? ඈ නෑ ජිරාෆ් නියපොතු දැම්මා. තල්මහා පීකුදු හරි. එතකොට දම්නික හරි. කොගිලියෝ ඒවන් උඹාර අරිෂ්ටට හදන්නේ. ඔබර පඩු ටික ඔක්කොම දැම්මා. මේ උඹාර අන්තිමට මේ කල් දේරමට දම්නික කියලා කෙනෙක්ව දැම්මද? ඒ මේ දම්නික නෙවෙයි බං. දම්නික දැන් ඔය කළු ටික නෑනේ. තියෙන්නේ දම්නිකෝ. පොඩ්ඩක් දම් පාටයි. ඒකයි මේ හොගිලියෝ බඩු හරියටම හරියද කියලා බලන්නත් එක්ක අපි මේකෙන් ටිකක් තප්පුලා දේවිට පොල ටැස් කරලා බලමුද? තප්පුලා දේවිට පොල වැඩක් වෙයිද බං? එහෙමකෝ. අරිෂ්ටයක් උනත් ඔරොත්තු නොදෙන වරාණයක් නේ ඔය අම්මන්ඩි. ඉන අම්මන්ඩි කෙනිද කෝකිලියෝ ය කියන්නේ? හුටා. ආ මේ අපේ තප්පුලා දේවිනි. වෙන කවුද තප්පුලා දේවි? අපේ පවුල මිසක්. මොකේ පවුල? බගට වහගෙන ඉතහං. අම්මෝ ඔයා අම්මන්ඩි ගැන නම් කියලා වැඩක් නෑ. ඔව් රූප සම්පත්තිය වැඩි වෙන්න නම් ඉතින් ළඟ තියෙන සබ්බ සකල මනාවම වියදම් කරයි. බලන්න තප්පුලා දේවිය මේ බියුටි කචල් අරිෂ්ටට කීයක් නම් වියදම්ද? ඈ ඔය අරිෂ්ටි මොකද්ද? මේක දේවිය පුරාණ ඉසිවරය කියපු පුස්තකයක්. පුරාතනයේ රාජ විසෝවරු ඇඟ රත්තරම් පාට වෙන්න කොණ්ඩෙ කිතුරන් වෙන්න දත් මුතු වගේ වෙන්න තොල් නාදලු වෙන්න ඇස් ගොරොක්ගෙඩි වගේ නෙවෙයි මේ නිර්මාණය වගේ වෙන්න. මේ එකින් එක නොගිය කෙලින්ම කියාපංකෝ. පොතේ තිබුණේ එක සැරයක් බිව්වොත් මිහි පිට සුරඟනක් වෙයි කියලානේ. ඒක ගියාකෝ. මේ මට ඕයින් පොඩ්ඩක් දීපංකෝ බීලා බලන්න. මෙන්න දේවිය. එංගද මොකද උනා කුවරි නාකි මයිනා වහන්සේ අද මම කොන්ද කඩනවා. උඹලට කියන්න මගේ පූර්වේ කර්මයකට ඔය මිනිහව බෙන්දි කොහේ ඉන්නවද දන්නේ? අද නම් කන පලනවා මං. ඕක
වගේ. කෝකිලියෝ. ඈ. වැඩි හරි අරිෂ්ටි වැඩ කරනවා. හොරෝ. ඈ. වැඩි සතුට වෙන්න එපා. අරිෂ්ටි නොබිව්වත් තප්පුලා දේවි ඕම්මමනේ බං. मून बल बल्लेकुटुवत अंदुर गन्न बै कीला एकाई मम बैल्वे मे मून बल्लेल नम बे तमाई एत वहांसे ओबतुमा एविदिनकोट रटमा अंदुर गन्नवा ओ निकम बोल जॉइंट किया असकरत्यक फर्स्ट एके कन्न करे अरिष्ट पोल धनगण बल मुकोबांग मटन करलीगारे बल दिन तीन रटवेसी मट किया मंगे मगे पालने के ना युवराई ने राज्य सहोदर बलाको Oh,
පුරෝඹ දැනගනි. එහෙමයි. මම දුවන අස්සයක පිට උඩ කරනමක් ගහලා. අත් දෙකම අත ඇරලා. ඇස් දෙක පියන්. දුනු දිය ඇදලා ඊතලේ මුදා හරින්නේ නිකන් සිග්ගාලා. ඇත්තටම ඉලක්කෙට වදිනවද වහන්ස? ඉලක්කෙටම වදිනවා ඉතින් ඊතලේ යන තැන ඉලක්කේ තියනවනะ. ගොඩක් වෙලාවට ඉතින් අස්සයාගේ බිමට පත බෑවිලා ඊතලේ කකුල් දෙක ළඟ වැටුණු අවස්ථාවල් නැතුවම නෙමෙයි ඉතින්. මේ වහන්ස. ආ. මේ දවස්වල කිසිම ගෝ එකක් නැනේ. මේ නැද්ද බ මේ සමාවෙන්නේ නැද්ද අසල්වැසි රාජ්‍යක දූතචාරිකාවක් එහෙම මේ ළඟදිත් එහෙම එකක් ආවා කොහේ යන්නද ඉතින් අපේ තාප්පුලා දේවි ඉස්සර වෙනවනේ ඕන එකකට මම මේක අල්ලලා දැම්ම බං ඒක හරි අර කසාද බැන්දම රජෙක් උන බලු වෙනවා කියන කතාව ඇත්ත නේද වහන්ස මෙහෙමයි ඕක සුද්ධ කිව්ව විදියට ඩිපෙන්ඩ් ඔන් වයිෆ් නේ බං නිකන් බල්ලා මාක් කියලා හිටපෙවුම් බැන්දහම රාජවරු වගේත් ඉන්නවා ඒකට අපේ වහන්සි රජෙක් උනත් බැඳලා බලු වෙලා ඉන්නවා යකෝ මේ රාජ්‍යම් ඔහොම්මමනේ මිනිහේ කරදරයට වැටුණාම hina වෙන්න එපා බං මේ වහන්ස සමාවෙන්න මේ මම කියන්නද වැඩ මොකද්ද අපේ මුරණ්ඩු වෙලා හිතුවක්කාර තීරණයක් අරන් සිංහයන් වගේ නබියව බටහිර වාහල් කඩින් එළියට බහැලා කෙලින් වීදියේ මත්ලා සිටු දේවියගේ ජොයින්ට් එකෙන් හොඳ බයිට් එකක් අරන් කමුද මේ වරහන් ඇතුලේ වෙස් වලාගෙන එහෙනම් වහන්ස අර අපි සිංහයෝ දෙන්නේ කියලා කියපු එකේ මම එක සිංහයෙක් කපන්නද කපලා මම සිංහය වගේ යන්නම් වහන්ස බල්ලෙක් වගේ වෙස් වලාගෙන එන්නකෝ උඹේ අදහස නම් පංකාදුයි ඒත් ආසයි බයයි බං උඹ කිව්වට ඉතින් වෙරි හිඳුනහමනේ රිදෙන්නේ ඒකයි මං කල්පනා කළේ රිදෙනවා කිව්වේ රිදෙනවා කිව්වේ බං වෙරි වෙලා මාලිගාවට එනකොට තප්පුලා දේවි ගහන පාරවල් ඒ වෙලාවට ගානක් නැති වුණාට පස්සේනේ බං රිදෙන්නේ චොක්ලට් පොළු බාගයයි පෙනෙල මිටයි හැම්බුන් ගෙඩි දෙකයි මීකිරි අඬු කෝප්පයයි ගොඩ කොයිල අලයයි මී පැණි බාගයයි පෙරුම් කායන් තේ හැඳි දෙකයි දෙවිය ලියාගත්තයන් මන් ලියාගත්තා මේ වට්ටෝරු ෂුවර් නේද ෂුවර් දත්තානවා පුරාණේ ඉසිවරේක්ට විතරයි මේකේ පේටන් බලපත්‍රය තියෙන්නේ මම මේක ගල්කලා වන් කොකිද ඇදෙවින්නන්සේ මේක අතුරු ආබාධනේ නේ ඈ අතුරු ආබාධ කොයින්ද මේකේ 100ට 100ක් හර්බල් නේ අනේ මේ ඈ උඹ මට ඉස්සෙල්ලා කියපු වට්ටෝරු ඔක්කොම හර්බල් කියලා තමයි දොන්නේ ඈ මේක උනත් හැමේ ගාන නිසෝ බයක් නේ බොන එකක් එහෙම උනා නම් මම මේක බලන්නවත් නේ දෙවින්නන්සේ මේක ඩුවල් පර්පස් ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට් එකක් කොන් මේක ෆේෂල් එකකට ගන්නත් පුළුවන් මූදු වැලි පොඩ්ඩක් අලවම් කරලා ගත්තොත් ස්ක්‍රබ් එකකට ගත හැකියොන් මේක ගෑවම සුදු වෙනවනේ සුදු වෙනවද දේවියට කියන්න මේක ගාලා සුදු වුණාම ඔන්න බලන්න දේවිය දිහා බලන උන් සුදු මැලි වෙනවා අම්මපා ආ කෝකිලෝ මං හැමතැනම උඹව හෙව්වා අන්න වහන්සේ උඹට එන්න කියලා කිව්වා ඒ මොකටද උඹට නෙමෙයි සමාවෙන්නේ මේ දේවියට නෙමෙයි කෝකිලයට එන්න කිව්වේ පොරොහිත පිසාචයා දැන් ඕනට වැඩි හොඳේ මම ඇහුවේ මොකටද මාත් එක්ක ඉන්න කෝකිලයට එන්න කිව්වේ කියලා අනේ නෑ දේවිය මී අර ජනහිතසුව වැඩසටහනේ යටතේ ඉතින් නගරයේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ තත්ත්ව පරීක්ෂාවක් කළා චාටර් කෑම විකුණුවුන්ට පොඩි දඩයක් ගහලා රාජ්‍ය භාණ්ඩාගාර අරමුදල තර කරගන්න ඒකද ඔව් 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 දැන් මම යන්න කියලා මහා රාජධානි ආඥාවක් කිවලා මේ එහෙනම් දෙවින්නාන්සේ ලියාගත්ත ද්‍රව්‍ය හොඳට චප්ප කරලා මුළු සර්වාංගෙම උලාගෙන උලාගෙන ගින් ආයි තුලා ගන්න මේ දේවිය ඉතුරු වුණොත් ඒ ටික තුලා ගන්නම්කෝ ඉවරයිනේ ඈ වහන්සේ ඔන්න රෙඩි හරි ගුටි නොකා එළියට ගිහින් පැලෙන්න බීඩ කාලා එන්න විදියක්
මං ලෑස්ති කළා. දැන් වෙලතු යංගෝ. මේ ඔය කිව්වට තප්පුලාව විශ්වාස කරන්න බෑ බං. දැන් උඹලා මොකක් කියලාද කිව්වේ? මං කෙලින්ම කිව්වා ජනහිත සුව වැඩසටහන යටතේ නගරයේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ තත්ත්ව පරීක්ෂාවක් කරලා චාටර් කෑම විකුණනුන්ට පොඩි දඩියක් ගහලා රාජ්‍ය භාණ්ඩාගාර අරමුදල තරගල ගන්න දෙන්නම යන්න ඕනේ කියලා මහා රාජධානියේ ආඥාවක් එවලා කියලා එහෙමම කිව්වා. කිව්වමයි. මේ භාණ්ඩාගාරයට කීයක් හරි එනවනම් අපි මැරෙන්න ගියා තප්පුලා දෙනි. වචනයක්වත් කියයියේ. හරි හරි දැන් උඹලගේ ඔය ප්ලෑන් එකේ හැටියට දැන් එළියට ගිහින් පැලෙන්න කාලා බීලා ආපහු මාලිගාවට ආවා කියමුකෝ. තප්පුලා දෙවිගෙන් ගුටි කෑවෙත් නෑ කියමුකෝ. නෑම කියන්නත් බෑනේ. ඇයි? භාණ්ඩාගාරයට සල්ලි වැටුම් නැති වුණාම ගුටිනේ. ඈ බය වෙන්න ඕනේ. ටික දවසක් යනකන් තප්පුලා දෙවිගේ පියවි සිය නැති වෙන වැඩපිළිවෙලක් මං ලෑස්ති කරලා තියෙන්නේ. ඈ දුන්න ෆේෂල් එකක් ඕන් සතියක් එළියට බහින්න බැරි වෙන්න. එහෙනම් වැඩේ හරිනේ බං. තවත් මොකටද එහෙනම් බලන් ඉන්න යමල්ලකෝ? මේ වහන්ස ආ සල්ලි වැටු රාජ්‍ය බලය අවභාවිතා කළා. කාල වීර සතුට වෙන්න පුළුවන් තවත් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් හොයලා බලන්න ඕනේ නැද්ද? ආ ඒවා ඉස්සරහට දැන් මේ ප්‍රොජෙක්ට් එක කරලා ඉමුකෝ. යන් යයි යයි යන් යන්. ඒ වහන්ස ආ අද අමුයෙම යනවද? වෙස්වලා ගන්නෙ නැතේ? ආ අපේ කෝකිලගේ කතාව හරියටම හරි. කොයි එකටත් අපි වෙස්වලා ගන්නේ අනේක හොඳයිනේ. ලෝක අපවාදින් ගැලවෙන්නේ නැද්ද මං කියන්නේ? වක්තිය ඉහවා ගිය රටවැසියෙක් මූණට කේත ප්‍රහාරයක් එල්ල කළා. එපා කියන්නේ. මේ මට නම් නිකන් යන්නත් බෑත් වගේ බං. මේ උඹලගේ පැරැත්තට යනවා මිස. අනේ නිකන් ඵලයන් යන්න. ආ නෑ මේ පුරු. හා මේ වහන්ස. ආ අපි කොතනින්ද පටන් ගන්නෙ? කැඳ එකක් වගේ ඇඟට හොඳ එකක් දාගෙන වැඩි පටන් ගන්නවද? ආ කැඳ? ෂේ කැඳ බොන්න පුළුවන්ද බං? මේ මටන් සුප් එකක් වගේ ඒවත් ඉතින් ඇඟට නරකක් නෑනේ. ඈ නරකක් නෑ කොලෙස්ටරෝල් වලට. මේ එහෙනම් චයිනීස් එකේ පටන් ගමු. චයිනීස් කිව්වේ අර පත්තේ කැඳලා හොම්බෙන් ඉන්ද්‍ර විදින පින්තූරයක් දාලා තියෙන තැනද? රතුපාට ලම්තරුන් එල්ලලා තියෙන්නේ. ආ හරි හරි අර උඩ දාන බත් තියෙන තැන. එතන පාට යයි යයි යයි. එහිම යන් කිව්වද පේනි. එතනින් කාලා එතන තියෙන වැරද්දක් අල්ලලා නඩුවක් ෆයිල් කරන්න. එපෙයි. ඒවා හරි. මම පනු කැරපොත්ත හූන මැස්සෝ සෙට් එකක්ම බෑග් එකක දාන් ආවා. පැලෙන්න කෑවා සතෙක් දැම්ම නඩුවක් ෆයිල් කළා. හරි හරි මේ දැන් යම්බම් බඩගිනීමේ මේ පොඩ බලහම මාව අඳුරගන්න බෑ නේද? හෑ ඇදවෙච්ච කොන්දෙනොයි කුරලෙනේ හැටිල වගේ කොර ගහන එකනොයි තමා කාට හරි නෝන්ඩි උනොත්. මේ වහන්ස ආ බය නැතුව යංකෝ. හා යන් 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 යන්. මේ ප්‍රාන්තයේ හොඳම චයිනීස් එක තමයි මේක. මේ ඔරිජිනල් චයිනීස්ද නැත්නම් රසකාරක සුප් එක සෝස් දෝන්? වරුගියන්නේ උගඩද වයි? රසකාරක පොඩ්ඩක් දානවා. පොඩ්ඩ මෙනු එක බලන්නකෝ. ආවෙන්න. මේ මොකටද මම මේ පොත් දික් කරන්නේ? මේ අපිට පොත් කියවන්න වෙලාවක් නැ බඩගිනි. මේක පුස්තකාලයද හෝටලයක්ද බං? නිපාවහන්ස ඕඩර් කරන්නේ මේකෙන් පළලා. කෝකිලියෝ. එවං මොන හරි ඕඩර් කරපංගු. මේ අපිට මේ හොට් බටර් ගාලික් විත් චිකන් ඩෙවල් එකක් දාන්නකෝ. ඈ මේ අර මොකද හොට් බට් මේ මොකද මේ මොලේ මේ මලි කොමරි අජිමටි කිවි චිකන් නේ. ආ චිකන් තමයි. මස් මොනවා හරි ඕඩර් කරාන්. ඒක තමයි දැන් චිකන් ඕඩර් කළේ. හරි හරි චිකන් හොඳයි බං. ඒත් සතා මොකද ගියහන්කෝ? අනේ ඔබ පොඩ්ඩක් කටවහගෙන ඉතහන්කෝ. දැන් සෝමාවින්ද කටවහගෙන ඉන්නකෝ ජූන්ඩක්. කෝකිලියෝ. හෑ බං. නිකන් අමුයෙන් මෙහෙම කන්න පුළුවන්ද බං? අමුයෙන් කොහෙද? ඔය කෑම ඔක්කොම හොඳට උයලා බං තියෙන්නේ. මේ අමුයෙන් කියලා මූ කිව්වේ බං. කෑමට පෙර ශක්තිජනක පානයක්වත් නේද බං? පොඩක් ඉන්නකෝ වහන්ස. මේ මල්ලේ පොඩ මෙහෙට ඉන්නකෝ. අයියේ. මේ ඕනම ජලාවක් එක හුස්මට කන්න පුළුවන් ආහාර රුචිය වටවන පානයක් එහෙම ගන්න නැද්ද? බෑ
අයියේ වේවයි ජීවේ. ඔයාලා ඉතින් හිතවත් නෑ අයියේ. ඈ කඩක් කරලා බෑ කියන්නේ කොහොමද? මේ පොඩක් ඉන්නකෝ. මේ දැනට බෝතල් පහක් විතර ඇතිනි. ඈ පහක් ඇතිනි දැනට ඇති වෙයි මල්ලි. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. මකද? මට අයියලගේ මූණවල් දැක්කම කියන්න පුළුවන් දෙපතුලේ සිට හිස් මුදුන දක්වා රස දාර පිනවන කච්චිය කියලා. ඒ වයිද ජිමේ මෙන්න හදු දෙවල් චිකන් බයිට් එකක් එක්ක බොන්න දිලේක මගේ ඡත්තෙට හරි වදි. මම කියන්නද අපි දාමු ගෝණ බිස්ටෙක් එකයි මුව දෙවල් එකයි වල්ලුර ඩීප් ෆ්‍රයි එකයි. මල්ලි හා ඇති වෙන්න තියෙනවනේ. අයියේ අයියේ ප්ලේට් 100ක් උඩ දෙන්න බඩු තියෙනවා. ඔව්. ඈ සත්තුවක් දන්නේ බම් මෙතන. කියනවලි යනකෝ මේ වහන්ස. ආ මේක නඩු ගොඩක් සහ දඩම දඩ දඩමස් වලට දඩ ගහන්න පුළුවන් තැනක් නේ. මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගිනාපු පණුවයි කරපත්තොයි ඇති වෙයිද මන්දනේ? ඔව් මෙන්සර් බෝතල්පා මං චග්ගල බයිට් තරන් ඉඳන් මේ පුරෝ. ඈ මචං. නේ නේ වහන්ස. මෙතන ඉක්මනට ගහලා නඩු ටික පවරමු. චයිනීස් මකාලා බෑනේ ඉන්දියන් කන්නත් වෙලාව තියෙන්නේ පැ අපිට. ආයුණක් නරකම නෑ වන්. මෙලවච්ච බයිට් එක. මේ අවර තරහ වෙන්න එපා මල්ලි. මේ බයිට් හදන්න මේ සත්තු කොහෙන්ද? වෙන කොහෙන්ද අයියේ? අර ගොන් වහන්සේගේ රක්ෂිත වනාන්තරෙ මිසක්. ඈ ඉවසගෙන ඉතං. මේ මට ඔය තව උඩ දාන පච්චිකම් මේ පිඟානට හලලා ඔය මුවාට පයින් ගාපන් පොඩ්ඩ. මේ ඔන්න ඔය ශක්තිජනක පානෙන් පොඩ්ඩක් මේ කුෂලානට වක් කරපන්. සර් මේ ෆුඩ් මසාජ් එකක් එමු උනේ නම් කියන්න. නෑ බාබා මේ බීලා මාලිගා නෙමෙයි මේ ගෙදරට ගියාම ඕ වයිෆ් ගේ ෆුඩ් එකෙන් අපේ මුළු ඇඟම මසාජ් කරනවනේ නේද බා? මේ කෝගිය. ඈ බොරා. කොහෙද මචං අපි මේ ඉන්නේ? බැංකොක් නෙමෙයි ෆුඩ් මසාජ්. මලේ සියලු සැප එකම වහලා කියදින්නේ. ඈ මේකනේ අයියේ මේ බිස්නස් එක තව නැගලා යන්න කරන්න පුළුවන්. කොහෙද අර ගොන් වහන්සේගේ නීති ටිකයි උගේ හෙංචයියලා දෙන්නේ කොච්චර ඉන්නවනේ. උන්ගේ තමයි කරන්න බැරි. උන් හරියට ජරාව කනවලු අයියේ. වහන්ස දන්නේ නැතු ඇති. ඔව් මේ පුරෝ ඈ හෙංචයියගේ ඔය අපි දෙන්නද නැතුව ඉතින් වෙන කවුද? ඉතින් විතර මේ මල්ලි මේ වහන්සේගේ ගෝලය ජරාව කනවා නෑ වෙන්නේ බෑ. ෂි ඒක නම වෙන්නේ බෑ නේද මචං? යැත්තම ඔය අයියේ අර හිපාටු දෙන්නේ ඉන්නේ එකෙක් ඔයා වගේමයි. මේ වල් නෙමෙයි මේ මචං මේ අපි කෑව බිව්ව ඇතිනේ යන්න යන්න. ඔබ දැන් ඇති යන්නේ නෑ තව පොඩ්ඩක් බොමුකෝ මල්ලි. ඔයා කියන්නේ කතාව මේ කඩේ අර ගස් ඩෝග් කරපු වැඩේට සත්තු ඔක්කොම පිඟානට දාලා නඩු වැලක් දාමු හරිද? වැඩක් නේ. ඇයි එතකොට මාට්ටුවයි බං? මේ මල්ලි අපේ මේ අන්තිම ටික කනකල් අපේ බිල හදන්න කොයා හොන්දේ? බල දෙන්නත් මාඩිගාවට යමල්ලකෝ. ඇයි මයන් මේ සමාවෙන්න ඇයි වහන්සේ එහෙම කියන්නේ අපිට? ඇයි කියලා බලාගන්නේ යංකෝ. මෙලෙස බිල මොකද්ද බල බිල? මේ බලන අපේ බත්තගේ හූනේ. මේ අයියේ මේ අපේ පිරිසිදු වැඩ දීපු කෑම වලට ගෙදරින් ගලාපු හූනෝ දාලා ෂේප් වෙලා යන්න ද හදන්නේ? ඒ ඌව හන්දේ ඉත ඒ ගානිව ගානිව අය පපු පපු ඒ දුවපන් ඌ බබු හන්සේ ඌ දුවල ඉවරයි දුවමු. ඒ මොකෝ වහන්ස නිකන් කුඹහෙන් ඇදලා ගත්ත ලෑන් මොනිටර් නොහොත් පළගොයා වගේ මූණ හැදිලා. බට කියන්න පුරෝහිත පිසාචයෝ එහෙමයි මේ දවස්වල රාත්‍රිය මාව හීනෙන් බය වෙලා උඩ ගිහින් ඇහැරෙනවා බං. පෙට්‍රල් දාලා ගිනි තියපේකේ වළු. මේ වහන්ස මොන වගේ හීනද පේන්නේ? නිකන් මේ වගේ බජට් එක 3-2 බලෙන් පරාජය වෙනවා වගේ කද්ද? එහෙම නැත්තම් විදෙස් බලවේගයක් රට ආක්‍රමණය කන්නේ කද්ද? එහෙම නැත්තම් මාලිගාවට නිකන් බෝම්බයක් දෙකක් ගහනවා වගේ කද්ද? එහෙම රාජතාන්ත්‍රික හීන නෙමෙයි බම් පේන්නේ. එහෙමයි හා හා මට හැමදාම පේනවා ලස්සන ජල තටාකයක රූමත් තරුණියන් පිරිසක් කරෙන් බහබම් එහෙමයි එහෙමයි කර උඩ යන්නේ ඒ සමාව ඉන්නකො ඉතින්
රූමත් තරුණියන් පිරිසක් සමග පළතුරු කමින් ජල ක්‍රීඩා කරමින් ස්නානය කරනවා වගේ එකක් වන්. මම එහෙම සතුටින් පීන පීන ඉන්නකොට එක තරුණියක් මට කියනවා පීරන්න උගන්නන්න කියලා. මම යාට මෙහෙම මෙහෙම උගන්නනකොට එක පාට දීයට නපුරු රාසිය කියලා මාව දීයට රැදයනවා. අනි අම්මෝ ඒ මූනේ තියෙන භයානක පෙනුම බං අනි එකනි බං අවුල. හැබැයි වහන්ස ඔය හීනෙන් කියවෙන අර්ථය නම් ඒ තරම් හොඳ එකක් නෙමෙයි ඈ. එහෙමද? දිය යටට රාක්ෂෙක් අදන් යනවා කියලා කිව්වනේ. ඔව් ඔව්. මට තේරෙන විදිහට ඒ හීනෙන් කියවෙන්නේ බොහෝ විට අදිසි හස්තයක් ඔබතුමාට බලපෑම් කරන්න පුළුවන් කියන එකයි. එහෙමද? නැත්තම් යකෝ. ඈ? මම හංස. මේ පුරোহিত පිසාචයෝ. එහෙමයි. මේ ඔය හූණු සාත්‍තරෙත් හරි නේද බං? හරිද කියලා තහනවනේ. හූණු පලාපල. ආයේ තක්කෙටම තක්කෙටම හරි. මේ? ඈ? එහෙනම් පුරෝ. එහෙමයි. මම ඔය දැක්ක හීනේ බලබිදෙන්න. උඹට බැරිද බං හූණ එක මගේ හිස් මුදුනට පතබාවන්න? හංස මේකනේ කේස් එක. එහෙම හූණෙක්ව බලෙන් පතබෑවොත් පලාපල වැඩ කරන්නේ නෑ නෑ. ඈ අනිත් එකේ ඉතින් පවුනේ හූණ. වහන්සේ ඉතින් හත් අවුරුද්දකින් නාල නැති ඔය හිස් මුදුනට පතබෑවුන ගමන් හූණගේ සිහි මුර්ජා වෙලා දුක් විඳලා මැරෙනවනේ. මේ ගාන්ධර්ව කෝකිල අවසර පස්වන්දහසකට මේ රාජකීය දෛවඥයට බාර දීපු මගේ වේලපත්කඩේ අරන් එව. එහෙමයි. වහන්ස. ආ. ඕක බලන්න දෙයක් නේ. සෙනසුරු මාරුවෙන් වහන්සේගේ උපංග්‍රහය ගෝචර වෙන්නේ. ආ ආ. ඔබ මගේ පලාපල කියවන්න නැතුව හිටහන්. එහෙමයි. මේ කෝකිලයෝ. එහෙමයි. ආ උඹ ගිහින් දෛවඥය කියන දේ ලියවගෙන අරන් වරෙන් කෝ. මේ ඇත්තටම වහන්සේ පොඩි ග්‍රහ පූජාවක් පැවැත්වුවා නම් හොඳ නැද්ද? ඔය නීචවලා ඉන්න ග්‍රහයෝ පිකප් වෙලා එන්නේ නැත. මේ උඹලට කන්න බොන්න ඕන නම් ඒක කෙලින්ම ගියපල්ලාකෝ. නිකන් බොරුවට ඔය පූජාවල් දාගන්න නැතුව. අනේ අම්මපා මිනිස්සෙක් අසරණ වුණාම ඒකෙන් ගාන කපන ගානට වැටෙන්න එපා බං. මේකනි වහන්ස පාර්ශව දෙකම සතුටු වෙන එකේ අවුලක් නෑ නුවේ. ඒකනේ දැන් හොට බිම ඇනුණු අසරණියට බොරු ටික කියලා උගේ හිත හැදුනහම ඌට සතුටුයි. මේ වැඩේ කරන දෛවඥයට කීයක් හරි අතට ලැබුණම ඌටත් සතුටුයි. දැන් ඔය දෙකටම නැති උඹලා දෙන්න මේ වගේ වැඩකින් සතුටු වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියහල්ලාකෝ. මෙහෙමනි වහන්ස ඔය කාට හරි මොකක් හරි විරම්බෑසියක් වෙනකොට අපට සතුටුයි. වහන්සේ දෙවෙනකොට සතුටුයි. හැබැයි එහෙමයි. ඇත්තම කියනවනම් වහන්ස තප්පුලා දේවිය වහන්සේට අර දිග ඇරලා පයින් ගහන එක දැක්කම හිතට දැනෙන සතුට තරහ සතුට වෙන කිසිම එකකින් එන්නේ නැහැ නේද මචං? කටරහ එහෙමයි එහෙමයි. උඹලා දෙන්න වැඩිය කයිය ගැහුවොත් මම උඹලා දෙන්නටම ස්ථාන මාරුවක් දෙනවා තප්පුලා දේවියගේ ප්‍රයිවට් සෙක්‍රටරිලා කරලා. එහෙමයි. ඈ ඊට වඩා හොඳයි. වද 32 දෙපාර ගානේ 64ක් දෙන්නකෝ. එහෙනම් කටපියම් මං කියන වැඩ ටික කරාල්ලා. ඇයි කරන්නේ කරන්නේ? මේ රාජකීය ගාන්ධර්වයා විදියට මම පටාස් ගාලා රෝයල් කිචන් එකට ගිහින් ලුණු හොද කරන්නම්කෝ. එහෙනම් වහන්ස මම පටෝරියන් ගාලා ගිහින් වහන්සේගේ වේලපත්කඩේ අපේ රෝයල් ඇස්ට්‍රොනෝමර්ට දීලා රිසල්ට් එක අරන් එන්නම්කෝ. යන්න තාතා. මොකක්? උටා. නෑ සෝරි. නෑ සමා වෙන්න. එච්චරයෝ. Ah, man!
වහන්සේගේ ග්‍රහචාරය පිහිටීම අනුව මහ විශාල භූමි කම්පාවකට හරි සුළි කුණාටුවකට හරි අහුවෙන්න ඕනේ. එහෙමයි. මේ දෛවඥයෝ. එහෙමයි. කොයි වගේ කාලෙකින්ද ඔක සිද්ධ වෙන්නේ කියලා කිව්වනම් බලන්න. එහෙමයි. පොඩ්ඩක් ඉන්නකො බලන්න. රවිකෝ. नियमित මට ආත්මා රස්සක ජෝතිය කන්දෝ බං වැඩක් නේ වහන්ස ගැලවීමක් නම් ඇත්තම නේ අන්න කේදවාචකේ එනවා යකෝ ඔය එන්නේ කේදවාචකේ පැද්දි පැද්දි ඔන්න බලහන් ඉතින් හීනෙන් උනත් කේදවාචකේ පෙන්නුම් කරපු හැටි ඈ අනේ මගේ රාජකීය දේන වහන්ස ඔන්න මං ආවා ආවද ियान मूर्त कलाबरियाली අපිට විතරක් නෙමෙයි සතර දිසාවටම පාළුවක් නැහැ. තිබුණු බෙලෙක කටට තව බැරල් කටක් එකතු වුණාම කම්බර දෙකට ඉතින් දෙයියන්ගේ පිහිටයිනේ. අපි හැමෝගෙම මේ රාජදේනෝ රාජදේනෝ මේ රාජතන්ත්‍රේ නැත්තම් මජා සෙන්ටර් එක. එහෙම එකක් නම් ඉතින් තාම ඕන උනේ නැහැ. හෙයි දෙයි හාමුදුරනේ අපේ තප්පුලා පයින් කොන්දටනම පොද්ද මිරික ගන්න එහෙම ප්‍රතික්ෂේප කළ අපරාධේ මේ නියන්ට කියන්න මෙහි ප්‍රේශලියක්ද ත්‍රිඩින් එකක්වත් ක්ලීන් අප් එකක්වත් අයිබ්‍රෝස් වතද ගන්න තැනක් නේ මොකක් අපෝ බියුටි පාලෙක් නැති රාජ්‍යයක් තියනවා කියලා මම මේ ඇහුවමයි මේ නැන්දම්ම දේවිය කම්පා වෙන්න එපා අනේ හිටන් අනේ මේ අදවස ඔය බියුටි කචල් වැඩ ටික විශේෂඥයෙකුට කියලා මම කරවලා දෙන්නම්කෝ මං දැම්ම ගින් ඒක ලෑස්ති කරලා එන්නම්. හා වේනවා වහන්ස. හා හා. කොහකිලෝ පිසාචියෝ මෙහෙට වරෙල්ලා. මිනවා එනවා එනවා. ඇයි වහන්ස? අපි අර නාකිදරව චුට කරන ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කර කර හිටී. කාට කාට පරිස්සමෙන් ඒ මගේ නැන්දනිය. සමාවෙන්න සමාවෙන්න. ඒකට කවල්ලේව. මේ ඔන්න පොටක් පෑදුනා. එහෙමයි. වලපයයි ගොඩපයයි ඉන්න වහන්තරාවට බියුටි කචල් රෝගේ වැළඳිලා. ඔන්න සුව කරනවා නම් අවස්ථාව ඒ කියන්නේ රූපලාවන්‍ය හරහා ගුවන්ගත කරවන්නයි ඕන. හරි මන් දෙන්නම්කෝ.
ඒක විකාරද? උඹව දැක්ක ගමන් තප්පුලා දේවි අතක් තියන්න නොදී රිජෙක්ට් කරයි බොල. මෙහෙම කරහන්කො උඹගේ රහස් වට්ටෝරුව තරම් වෙස්වලාගෙන වරෙන්කො ඉවරයිනේ. මෙහෙම කරමුද වහන්ස. මේ රූපලාවන්‍ය වැඩේට කලින් මොකක් හරි කෑමක් කරා දිවංගත කරන්න බලමුද? ඒකටත් මගේ ළඟ රහස් වට්ටෝරුවක් තියෙනවා වන්. නෑ රහස් වට්ටෝරුව එපා. මනිකන් හදන කෑමක් දියන්කො ඒ ඇතිනේ දිවංගත වෙන්න. උඹේ කෑම අපිට දැන් හොඳටම හුරු වෙලා තියෙන්නේ. හැබැයි වෙන එකකට දීපු ගමන් බඩුම තමයි. නැන්දනි බිසවුට ආස හිතෙන්න මම විශේෂ කෑමකුත් ඔන්න පිළියෙල කළා පිට්සා. පිට්සා කිව්වේ කෑම මේ කෑම. වරෙන් අර මේ කාටවත් නොදී මේ තනියම බොන තිරියන් වෙන වාජීකරණය ගෙනාවා ඕන්. කට ඔය ඉතින්. මේ නන්දනි විසව් ඉන්න මන් දැක්කේ නෑනේ ඕන්. මේ මං ගින්ෙන් නංගේ. පොඩක් කිතු. ඈ මොකද්ද ඔය බොන්න ගෙනාවයි කිව්වේ? මේ තිරියන් කතාවකුත් කිව්වේ. නෑ මේ නිකන් සුප් එකක්. මේ ඌයි ඉතින් නන්දනි විසව්ට හොඳ නෑනේ. වාජීකරණයක් ඕ මේ තිරියන් වෙන්න බොන එකක් ඕ. වාජීකරණයක්? ඈ තිරියන් වෙන්න බොන. ඒමයි. එහෙන දෙන්නත් එක්ක බෙදාගෙන බිව්වනම්. මේ මගේ නම් දැන් බඩ පිරিলা කෝකිලෝ. උඹ බීහන්කෝ. මේ මමනේ ඇදුවේ. මේ ආදපු ඇටි ඉතින් මමනේ දන්නේ. ආදපු ඇටි නෙවේ. කටින් බොන්න අමාරුයෝ. ඈ වීණාව ගහන එක. ඒ මියුසී කියන්නේ බං. මං අහන්නේ බියුටිෂියන් බොල. මේ පුරෝහිත පිසාචයා බියුටිෂියන්ට පණිවිඩයක් ඇරියද? ඇරිය වහන්ස. මේ ඒෂියන් බියුටිෂියන්ස්ලා අවුල් හින්දා මේ රෂියන් බියුටිෂියන් කෙනෙක් ගෙන්නවා. හනේ ඇත්තද? තෑන්ක්ස්. තව පොඩ්ඩෙන් දැන් දෙගිරෙනවා. හැබැයි වහන්ස පොඩි අවුලකට තියෙන්නේ භාෂා. එයා කියන එක අපට තේරෙන්නේ නැහැ. අපි කියන එක එයාට තේරෙන්නේ නැහැ. හැබැයි වැඩ නම් පට්ට. මේ මටත් ඔය කතා කර ඉන්න ඕනේ නේ. වැඩේ කෙරුණම ඇති. ඉතින් එන්න කිහංකෝ. එස්ටබිලිස්ටෝ සිනෝරේ. පාස්තා වාසලම් නන්දනි බිසෞකේ රූපතර මස්තාන. ආයි විතෝලිකේ සිනෝරා. පතබෞස්කා කිස්තේ. කිස්කෝ. නන්දනි බිසෞ මෙතනින් පොඩ්ඩක් පඩි වැඩි කිරිල්ල මුන්න මුලමතක නෑනේ. පෙට්‍රෝල් දාලා ගිනි තියන්න ඇයි යකෝ.